අලුතින් මොහොත වෙනස් වෙන තාක්ෂණය ගැන හොයන ඔයාව උනාදත් පිළිගනවා TechiQ LK අපේ YouTube channel එකේන තවත් brand new video එකකට. ඉතින් ඔයාලට මතක ඇති මම දීගටම AliExpress video series එක continue කරගෙන යනවා. ඉතින් අද අපි කතා අද අපි යන්නේ unbox review එකක් බලන්න. ඉතින් ඔයා දන්නවා ඇති මේ දාස් ටිකේ තැපැල් සර්විස් එකෙන් එන බඩු ගොඩක් ප්‍රමාද වුණා. ඉතින් මේ වේදි මට අයිටම් තුනක් හම්බෙලා තියෙනවා මම දාපු අයිටම් වලින්. ඉතින් මේ වගේ තමයි මේ අයිටම් තියෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ මෙන්න මේ අයිටම් තුන ගැන. ඉතින් මං මේලි හෙඩ්ෆෝන් එකක් ගෙනාවා. ඒ වගේම තව සංග්ලාස් එකකුයි තව විශේෂ කණ්ණාඩියකුයි ගෙනාවා. ඉතින් ඔයාලට ඒ ගැන දැනගන්න පුළුවන් මේ වීඩියෝ එකේ අවසානයේ තියෙද්දි සිටියෝ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕන ඔයාලා තාම අපිව subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. පළවෙනියටම ගමු මෙන්න මේ item එක. ඉතින් මේ item එක ගැන කතා කරොත් මේක ටිකක් ලොකු packet එකක තමයි ආවේ. මේක මම දැම්මේ යන්නෙන් වලින්. ඒ කියන්නේ S අකුරින් පටන් ගන්න tracking number එකක් තමයි මේකට තිබ්බේ. ඉතින් මට මේක දාලා දවස් 20ක් විතර ගියා මේක මට හම්බෙන්න. හොඳයි ඉතින් අපි unpack කරලා බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. හොඳයි ඉතින් මම කලින්ම මේක සීල් එක කලවගෙන හිටියේ. ඉතින් අපි දැන් එළියට ගමු මේක මොනවද තියෙන්නේ කියලා බලන්න. වව්. මෙන්න මේ විදිහේ මම දාපු හෙඩ්ෆෝන් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට මේක ගන්නව නම් ඔයාලට පුළුවන් පළවෙනි description වල තියෙන link use කරන්න. මම මේවැ link දාලා තියෙනවා. මම ඉතින් මේ විදිහට මේක unbox කරගන්න. හරි. ඉතින් මේක තමයි අපේ හෙඩ්ෆෝන් එක. ඉතින් මේක ගැන කිව්වොත් මේක ස්ටීරියෝ සවුන්ඩ් තියෙනවා. ඒ වගේම මේක මෙහෙම අපිට ඕන පැත්තකට මේක හරවන්න පුළුවන්. ඒ වගේම ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මෙච්චර මේ සයිස් එකට විතර මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේක වයර් එකත් මීටර් එකක් විතර දිගයි. හොඳ වයර් එකකුත් තියෙනවා. ඉතින් කියන ගත්තු ගන්නට වඩා කීප ගුණයක්ම වටිනවා. මම මේක නම් ගත්තේ කූපන් යූස් කළා. ඔයාලට ගන්න පුළුවන්. හැබැයි මං කලින් බලද්දී නම් මේක ෆ්‍රී ෂිපින් යටතේ තිබ්බේ නැහැ. හැබැයි හිටපු ගමන් මේක ෆ්‍රී ෂිපින් යටතේ වැටෙනවා. ඉතින් පොඩක් ටච් එකේ ඉන්නවනේ මේ අයිටම් එක ගැන. ඉතින් මමත් එහෙම ටච් එකේ ඉඳලා තමයි මේක මං ෆ්‍රී ෂිපින් යටතේ ගත්තේ. මේක මේ විදියට තමයි. ඉතින් මේකේ සුදු පාට තිබ්බා, රතු පාට තිබ්බා, තව කළු පාටක් තිබ්බා. ඔයාලා කැමති පාටක් තෝරා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හෙඩ්ෆෝන් එකක් ලංකාවේ ගනිදී 1500ක් 2000ක් වගේ මුදලක් වැය කරන්න ඕනේ. ඉතින් මම නම් ඒකේ රුපියල් 10ක් වගේ පොඩි ගාන. ඒ වගේම කියනවනේ මේ හෙඩ්ෆෝන් එකේ හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම හොඳ බේස් මේකේ සුපිරියටම වැඩ කරනවා. ඒකත් කියනවනේ. ඉතින් මම මේක පොඩක් පැත්තකින් තියලා අපි අපේ දෙවැනි අයිටම් එක අන්බොක්ස් කරලා බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් දෙවැනි අයිටම් එක අන්බොක්ස් කරන්න කලින් අපි පොඩි මූවි ක්ලිප් එකක් බලලා ඉමු. මොකද මේ මූවි ක්ලිප් එක මේ අයිටම් එකට ගොඩක්ම වැදගත් වෙන නිසා. I'm sorry, Earth is closed today. It means get lost, Squidward. No, not really, but when do I ever... හොඳයි ඉතින් මූවි ක්ලිප් එක බැලුවට පස්සේ ඔයාලා දන්නව ඇති අද මම අන්බොක්ස් කරන්න යන්නේ මොකද්ද කියලා. දැන් මං ගෙන්නලා තියෙන්නේ මොකද්ද කියලා. ඉතින් මං දැන් මේ අන්බොක්ස් කරන්නේ අපේ ටෝනි ස්ටාර්ගේ, එහෙම නැත්නම් අයන් මෑන්ගේ ඉන්ෆිනිටි බර් එකේ, වගේම එන් ගේම් එකේ තිබ්බ කණ්ණාඩි දෙක තමයි අද අන්බොක්ස් කරන්නේ. මේක ස්පයිඩර් මෑන්ගේ චිත්‍රපටයක තිබ්බ. අයන් මෑන් මරුණට පස්සේ ඒක ස්පයිඩර් මෑන්ට මාර දුන්නා. ඉතින් ස්පයිඩර් මෑන්ගේ ඒ චිත්‍රපටිය බැලුවොත් ඔයාලට මේ සංග්ලාස් එකේ ගොඩක් ෂොට් බලා ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි මේ සංග්ලාස් එක අන්බොක්ස් කරලා බලමු. ඉතින් මේක තමයි සංග්ලාස් එක ආපු ඒ ඉටිකොල. ඉතින් ඇඩ්‍රස් අනම් මනම් තියෙනවා. ඉතින් මේකත් මට S අකුරින් පටන් ගන්න ට්‍රැකින් නම්බර් එකකින් ආවේ. ඉතින් මම මේ විදියට මේකේ එළියට ගන්න. ඉතින්
ඉතින් මේක තමයි ටෝනි ස්ටාර්ක්ගේ ඒ සංග්ලාස් දෙක. ඉතින් මේකේ AI ටෙක්නොලොජියක් මුකුත් නැහැ. මේක නිකම්ම නිකන් සංග්ලාස් එකක්. ඒක කියන්න ඕනේ නැත්තම් ඉතින් අර දිහා හිතාගනි. මේක මම ගෙනාවේ new user bonus එක යටතේ. තාමත් මේක ඔයාලා ගන්න පුළුවන් මේ විදියටම රුපියල් 2කට. තාම මේකට new user bonus එක දීලා තියෙනවා. දැම්ම ගන්නව නම් දැම්ම ගන්න පස්සේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ විදියට මේක හොඳට වාතයේ තියෙන මේවයි මේව කළා තමයි එන්නේ. මොකද ඉතින් තැලෙනකොට ඉතින් මේකට හානියක් වෙන්න පුළුවන් නිසා බොහොමත් හොඳට මේ වගේ සංග්ලාස් පැක් කරලා එවනවා. කිසිම හානියක් නොවන විදියට හොඳයි. ඉතින් මම මේක දැන් එහෙම ගලව ගන්න. ගලව ගත්තට පස්සේ අපිට බලන්න පුළුවන් අපේ කණ්ණාඩිය. ඉතින් මේක තමයි අපේ සංග්ලාස් එක. ඉතින් මම මේ කවරෙත් එළියට අරගෙන ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේක ගොඩක් පාට තියෙන ඔයාලට රතු පාට ගන්න පුළුවන්, අලු පාට ගන්න පුළුවන්, කළු පාට ගන්න පුළුවන්, සුපිරි පාටවල් සෙට් එකක් තියෙනවා. ඉතින් මේක තමයි අපේ කණ්ණාඩිය. ඔයාලට බලා ගන්න පුළුවන් සුපිරි ෆිනිෂ් එකක් තියෙනවා. ඒ වගේම පට්ට ලුක් එකක් තියෙනවා. මේක දානවා නම් ඉතින් ඔයගේ ඔයත් ඉතින් අයන් මෑන්ගේ ෆෑන් කෙනෙක් නම් ඔයාටත් මේක රුපියල් දෙකක් වගේ සුළු මුදලකට new user bonus එක යටතේ ගන්න පුළුවන්. ඉතින් මේක මැටල් එක නම් යකඩින් තමයි. මේක හොඳ යකඩ වගේ හොඳ ලෝහකින් තමයි මේක හදලා තියෙන්නේ. ජීවිතේට ගොඩක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේව. එහෙම හොඳට නවන්න කරන්න එහෙම පුළුවන්. ඒ වගේම මේ ග්ලාස් එකත් සුපිරි ග්ලාස් එකක්. ඉතින් ෆේක් එකක් නෙවෙයි මේක. හොඳ තත්ත්වේ තියෙන රුපියල් 2000-3000 වටින සංග්ලාස් එකක් මෙහෙන් බැලුවොත්. ඉතින් මේක ගැන හිතන දේත් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන්ම මේක බයි කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා අයන් මෑන් ලගේ ෆෑන් කෙනෙක් නම්. හරි, ඉතින් මම මේක මේ විදියට පැත්තකින් තියලා මගේ ඊළඟ අයිටම් එක ගන්නම් අන්බොක්ස් කරන්න. හොඳයි, ඉතින් මම ඊළඟට අන්බොක්ස් කරන්නේ මෙන්න මේ කණ්ණාඩි. ඉතින් මේක අත්තාවේ මේ වගේ හොඳ පැකට් එකක තමයි. ඉතින් මම මේ පැකට් එකෙන් ගලවන එක ඔයාලට පෙන්නුවේ නෑ. ඉතින් මේක මම ඕපන් කරලා බලන්නම්. අර වගේම වාතයෙන් පුරවපු දේක තමයි අපි මේක ආවරණය කරලා තියෙන්නේ ආරක්ෂිතව. ඉතින් මේක තමයි ඒ කණ්ණාඩිය. ඉතින් මේක ගැන කිව්වොත් මම මේක එළියට අරම මම මේක ගැන කියන්නම්. ඉතින් මේක ගැන කිව්වොත් මේක අපේ S2 ආරක්ෂා කරන හොඳ කණ්ණාඩි දෙකක්. ඉතින් අපි මේ යුගයේදී ගොඩක්ම ඩිස්ප්ලේ ඉස්සරහා තමයි ඉන්නේ. LCD ස්ක්‍රීන් වල, LED ස්ක්‍රීන් වල, ඒ වගේම මොබයිල් ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ ගොඩක්ම අපේ ජීවිතේ අපේ දවසේ වැඩි කාලයක්ම මේ ස්ක්‍රීන් ඉස්සරහා තමයි අපේ S2 තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ කණ්ණාඩියක් යූස් කරන එක අපේ S2 ආරක්ෂාවට සහ ඉදිරියේදී ඇතිවන රෝග වළක්ව ගන්න ගොඩක්ම හොඳයි. ඉතින් මේ කණ්ණාඩි දෙකට කියන්නේ බ්ලූ කට් ලෙන්ස් තියෙන කණ්ණාඩි කියලා. ඉතින් ඔයාලට මේක ටිකක් එළියට වගේ ඇලුවට පස්සේ බලා ගන්න පුළුවන්. මේක නිල් පාට ෂයින් එකක් බලා ගන්න පුළුවන් අපිට. ඉතින් ඒ නිල් පාට ෂයින් එකෙන් තමයි අපේ මේ කණ්ණාඩියට වැටෙන අහිතකර කිරණ වලින් අපේ S2 ආරක්ෂා කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකට ලේසර් එකක් අල්ලන්න. ලේසර් එකක් ඇල්ලුවට පස්සේ මේක ඔයාලට බලා ගන්න පුළුවන් එහා පැත්තට. ඒ කියන්නේ මෙහෙම ඇල්ලුවොත් මේක පරාවර්තනය වෙනව විතරයි, මේක එහා පැත්තට යන්නේ නැහැ. ඒ තරම්ම මේකෙන් අපේ S2 කෙලින්ම කිරණ වලින් අපේ S2 ආරක්ෂා කරගන්නවා. ඉතින් මේක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් මේක ලංකාවේ එන්නම් දැන් 2000-3000 විතර වෙනවා. මේ තරම්ම මේ කණ්ණාඩි දෙක වටිනවා. ඉතින් මේකත් මං ගත්තේ රුපියල් 2කට. මේක තාමත් තියෙනවා මට මතක විදිහට ප්‍රී ෂිපින් යටතේ. දැම්ම ගන්නව නම් ගන්න. ඔයාගේ S2 ගැන හිතනවා නම් ඉතින් අනිවාර්යෙන්ම ගන්න. S2 ගැන හිතන කට්ටිය මොකද ගොඩක් කට්ටිය නොදන්නව වුණාට ඔයාට සමහර විට දුර පේන නැතුව ඇති. එක්ක ඔයාගෙන් කඳුළු වෙනවා ඇති. ඉතින් ඔයා මේක නෝමල් විදිහට හිතන්න එපා. මේක ගොඩම භයානක තත්ත්වයක්. ඔයාගේ ඇස්වල එහෙම රෝග එනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා මේ ටෙක් ගැජට් එක ඉන්න නිසා තමයි ඔයාලා මේ විදිහට ඔයාගේ S2 වේසෙන්නේ. විශේෂයෙන්ම ස්ක්‍රීන් ඉස්සරහා ඉන්නකොට. ඒක නිසා මේ වගේ සංග්ලාස්, මේ වගේ කණ්ණාඩි දෙකක් පාවිච්චි කිරීම ගොඩම වැදගත් ඔයාගේ S2 ඉදිරි පැවැත්මට. හොඳයි, ඉතින් දැන් ඔයාලා දන්නවා ඉතින් මේ කණ්ණාඩියේ තියෙන වැදගත්කම. ඉතින් මේක ෆ්‍රේම් එක ගැන නම් කිව්වොත් ෆ්‍රේම් එක තවුලන්නේ නැහැ පොඩ්ඩක්. මේ දෙක පොඩ්ඩක්
නවන්න කරන්න පොඩ්ඩක් තදයි ඒ ගතියක් තියෙනවා ෆ්‍රේම් එක නම් පොඩ්ඩක් බාලයි ඒක ඇත්තම කිව්වොත් ඒක කියනවා ඉතින් මේ අයිටම් තුන තමයි අද අපි unbox කරේ ඉතින් තව වීඩියෝ එකකින් මට හම්බෙච්ච අනිත් අයිටම් උත් unbox කරන්න මොකද අද වීඩියෝ එක ගැන හිතෙන්නේ ඒ ගැනත් අනිවාර්යෙන්ම පළයා කමෙන්ට් කරගෙන යන්න එහෙනම් ඉතින් සියලු දෙනාටම සුබ දවසක් මතක ඇතුව අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක උඩ click කරනත් අමතක කරන්න එපා එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්